වාසනාවන්ත සුබදවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද මං හිතුවා මේ වගේ රසම රස පරාට එකක් ඉක්මනින් ලේසියෙන් හදාගන්න විදිහ ඔයාලට පෙන්නන්න. ඉතින් අපි බලමු කොහොමද සූදානම් කරගත්තේ කියලා. මුලින්ම පාන් පිටි ග්‍රෑම් 350ක් මේ විදිහට භාජනයකට දාගන්නවා. ඊට පස්සේ එකට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. තෙල් මේස හැඳි 3ක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරමු ගනිමින් මෙන්න මේ විදිහට තෙතට ඩෝ එක හදාගන්නවා. මේ පිටි එක අනාගත්තට පස්සේ මම භාජනයෙම තියලා තව විනාඩි 6ක් 7ක් මේ විදිහටම නීට් කරලා ගන්නවා. ඊට පස්සේ මම පොඩි බෝල 6කට කඩා ගන්නවා මේ පිටි මිශ්‍රණය. ඊට පස්සේ හොඳින් තෙල් ටිකක් මේ විදිහට ගානවා. ක්ලින් රැප් එකකින් කවර් කරලා පැය දෙකක් වහලා තියනවා. ඩෝ එක ටිකක් සොෆ්ට් වෙන්න ඕන නිසා. පැය දෙකකින් පස්සේ ගන්නකොට මෙන්න මේ වගේ ඩෝ එක හොඳට සොෆ්ට් වෙලා තිබ්බා. ඊට පස්සේ මම මේ විදිහට හොඳට තුනී කරගන්නවා අපේ පරාට එක. පරාට එක හොඳින් තුනී කරගෙන ඒකට මම බටර් ටිකක් ගා ගන්නවා හොඳට. මේ විදිහට බටර් ටිකක් ගාගෙන ඊට පස්සේ මම එකතු කරගන්නවා මේකට මොනවා හරි කොළ වර්ගයක්, ලුණු කොළ හරි කැමති කොළ වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මම මෙතන කොත්තමල්ලි කොළ එකතු කරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ පෙන්වන විදිහට නමාගෙන ආපහු පාන් පිටි ටිකක් එකතු කරගෙන මේක ආපහු රෝලින් පින් එකෙන් චුට්ටක් දිග අර ගන්න ඕන. ඊට පස්සේ මුලින් ඉඳලා ආපහු රෝල් කරගෙන දෙකට නමලා චුට්ටක් කපා ගන්නවා මේ පෙන්වන විදිහට. අපිට ලේයර්ස් ගන්න ඕනේ නිසා තමයි මේ විදිහට හදාගන්නේ. ඊට පස්සේ ආයිත් පොඩ්ඩක් තුනී කරගෙන, ගොඩාක් තුනී කරගන්න ඕනේ නැහැ, යාන්තම් රොටි එකේ ප්‍රමාණයට තුනී කරගෙන පුච්ච ගන්න තියෙනවා. මම තව එකක් හදලා පෙන්නන්නම්. මම එක වීඩියෝ එක පාස් දාලා ඉක්මනට පෙන්නන්නම් මෙන්න මේ විදිහට. මේ විදිහට මම මේ ටික හදාගත්තා. පෑන් ටිකක් ලිපේ තියාගෙන මුලින්ම බඩ ටිකක් එකට දාලා මම මේ දෙපැත්ත පුච්ච ගන්න හදන්නේ. දෙපැත්තෙම පෑන් එකේ දාලා තියෙනකොටත් බඩ ගාලා පුච්ච ගන්න ඕනේ. එතකොට තමයි ගොඩාක් රසට සුවඳට එන්නේ මේ පරාට එක. බටර් පාවිච්චි කරනකොට සොෆ්ට් ගතියක් එනවා පරාට එකේ. ඒ වගේමයි ගොඩක් රසක් එනවා. රසයි සුවඳයි අපේ පරාට එකට එකතු වෙනවා. මේ තියෙන්නේ මං හදාගත්ත රසම රස පරාට එක. මේ විදිහට මං ඔක්කොම පරාට ටික හදාගත්තා. මේ පරාට එක හදාගන්නකොට කැරට් ලීක්ස් දෙකමත් එකතු කරගෙන මේ විදිහට හදාගන්න පුළුවන්. අපිට රස වෙනස් කර කර මේ පරාට එක හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදාගත්තාම ගෙදර අය ගොඩාක් කැමති වෙයි කියලා හිතනවා. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. මෙන්න මේ විදිහට පරාටවල ලේයර්ස් අපිට ගන්න පුළුවන්. ඉතින් ලොකු වෙලාවක් යන්නේ නැහැ, ලොකු වියදමක් යන්නේ නැහැ. ඉක්මනට අපිට මේ විදිහට හදාගන්න පුළුවන් රසම රස පරාට එකක්.
ඉතින් මං හිතන ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් එහෙනම් මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. මන් දාන වීඩියෝ සික්මනින් ඔයාලා ළඟට ගෙන්න ගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ආයිත් අලුත් recipe එකකින් හම්බෙන්න ඉන්න. සුබ දවසක්.